हेलो सुबह दासक के लिए पिलिगन नॉन ने सर्बीसीर के यूट्यूब चैनल लेकटा दरनुम होया के इन हेमों में आंधरे पिलिगन नो इतिंग आद मामा करने अंडे इत्तामत विशेष देख इतिंग वाला टा गुड़ा कुतुहले या दाना वाला देवल वाला के हिते दिए ना समाहर प्रश्न ये वाके में मैं दिने दिने विनाश से ना देंग मैं आपे टेक्नोलॉजी का इतना बड़ा वो बोल्लो मैं हेमोम गाव समाहराय गाव पीसीएच समाहराय गाव नहीं है तो यदि ना मो हेमोम उनांदु सब्जेक्ट का हेमोम उनांदु विषय पते या कि दिन मैं दे कि दिन वैद्यगत में देवाल टिका खाता कर ला तमाई आधा आपे आपे वीडियो के ना मुलिम में देवाल टिका किया ने इतिंग कोहमद ग्राफिक कार्ड का नेटिव गेम्स प्ले कराने कोई कौर पीसी का खेदुआत लैपटॉप का मिलट गाता वह हेमो गेम दिए ना याम किसी अटी आर मुना अनिवार्य में गेम में का प्ले कर गन होने के लिए हेमो में गेम्स और डास है गेम्स क्या स्पोर्ट का ई स्पोर्ट का एक ऑनलाइन गेम वाले तरह सीमा वाला है सिंगल प्लेयर द ऑफलाइन स्टोरी इंद हरी में तमांगे हित निमन बावनावाक वागे स्पोर्ट का तमाई गेम्स के हैं इतिंग एक हरियत करना होने राइट ඉතින් කවුද මේකට කැමති නැත්තේ කවුද අකමැති නේද ඉතින් ඒ නිසා අපි අද කතා කරමු කොහොමද ග්‍රැෆික් කාඩ් එකක් නැතුව මේ ගේම්ස් ප්ලේ කරන්න ඉතින් එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් ග්‍රැෆික් කාඩ්ස් කියන ඒවා එහෙනම් ඕනේ නැහැ නේ එහෙම නැතුව ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් නම් හරි අපි මේ හැම දෙයකටම කලින් පොඩ්ඩක් අපි කියන්නේ අතීතේ හාරා උසල බලමු මේ ග්‍රැෆික් කාඩ් එක කියන්නේ කොහොමද මේකට සම්බන්ධ වුනේ අදවෙනකොට ඔයාලට තියෙන ලොකුම දෙවෙනි ප්‍රශ්නේ මේ ග්‍රැෆික් කාඩ් කියන එක කොහොමද මේකට ග්‍රැෆික් කාඩ් සම්බන්ධ වෙන්නේ එහෙනම් ග්‍රැෆික් කාඩ් නැතුව ගේම් ප්ලේ කරන හොඳම විදිය මොකද්ද අපි වර්තමානට එන්න කලින් අතීතය ගැන පොඩ්ඩක් බලලෙමු ගොඩක් අයට මේක ඉන්ට්‍රස්ටින් වෙයි ඉතින් අද මම මේ ග්‍රැෆික් කාඩ් එකක මේ සමස්ත ඉතිහාසය කතා කරන්නේ මෙතෙන්ට ආයි මම මේක වෙන වීඩියෝකින් අරන් එන්නම් ඉතින් මේ ග්‍රැෆික් කාඩ් කියන සංකල්පය ඇත්තටම කිව්වොත් එහෙම දැන් අද අපි ගොඩක් දෙනෙක් කියන පොදුලයින් වචනේ තමයි මේ VGA කියන වචනේ. ඉතින් මේ VGA කියන වචනේ එන්නේ කොහොමද? ඉතින් මේක ඇත්තටම 1981 දී IBM සමාගම තමයි මේ වීඩියෝ කාඩ්ස් කියන දේ ලෝකෙට හඳුන්වලා දුන්නේ. එතකොට ඒක VGA කියලා හැඳින්වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රධාන වීඩියෝ කාඩ්ස් දෙකක් 1981 දී ලෝකෙට හඳුන්වලා දුන්නා. एक तमें MDA එහෙම නැත්නම් monochrome display adapter ඒ වගේම CGA එන කියන්නේ color graphic adapter ඉතින් මේ monochrome display adapter එක හෙවත් MDA එක ඒගොල්ලෝ kilobyte 4කින් තමයි මුලින්ම නිපදෙව්වේ ඒ වගේම color graphic adapter හෙවත් CGA එක kilobyte 16ක ධාරිතාවයක් යටතේ තමයි මේගොල්ලෝ නිෂ්පාදනය කරේ. ඉතින් බලන්න 81 වෙනකොට kilobyte වලින් තමයි මේ VGA කියලා දෙන දින් අද අපිට gigabyte එකත් සාමාන්‍යයෙන් දෙකත් තුනත් හතරත් මදි වෙලා තියෙනවා. ඉතින් බලන්න දශක කිහිපයක් තුළ මේ දේවල් කොච්චර වෙනස් වෙලාද කියලා. ඉතින් ඊට පස්සේ 1987 තමයි මේ VGA කියන සංකල්පය IBM එක හඳුන්වලා දුන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ සරලවම දන්නවා වීඩියෝ ග්‍රැෆික් ඇඩැප්ටර් කියන එක තමයි මෙතනදී මේකේ මූලික අර්ථය. ඉතින් මේක 640 multiple 480 අපේ අද සිංහලෙන් කිව්වොත් 640 480 රෙසලූෂන් එකෙන් තමයි මේගොල්ලෝ හඳුන්වලා දුන්නේ. ඉතින් මේකේ හර්ට්ස් අගේ 60ක් සහ වර්ණ 16ක ධාරිතාවකින් තමයි මේක අන්තර්ගත වුනේ. ඉතින් 1987 දී හරි අපූර්ව කණ්ඩායමක් මේ වීඩියෝ කාඩ් තරඟයට එකතු වෙනවා. ඒ තමයි ATI. ඉතින් ගොඩක් අය ATI කිව්වහම ATI රේඩියන් කාඩ් කිව්වහම AMD එක මේකට ඇදලා ගන්නවා. නැහැ. ඒ දෙක. අපි පස්සේ බලමු AMD කොහොමද මේ සටනට එන්නේ කියලා. ඉතින් 1987 මේ IBM එකට හොඳ ප්‍රතිචාරයක් වශයෙන් ATI එක තමන්ගේ පළවෙනි VGA කාඩ් එක නිකුත් කරනවා. ඉතින් VGA කාඩ් එක හරිද? කලින් ඒවත් එක පටලව ගන්න එපා. තමන්ගේ මුල් VGA කාඩ් එක තමයි ATI ලා 87 දී නිකුත් කරන්නේ. ඉතින් ඔන්න ඔතනදී IBM ලා ATI ලා තරඟේ ආරම්භ කරනවා. දැන් ඔයාලා අහන ප්‍රශ්නයක් තමයි ඔය හැමෝගෙම දැන් මේ NVIDIA කෝ ඔන්න 1997 තමයි NVIDIA සමාගම තමන්ගේ මුල්ම NVIDIA Riva 128 graphic chip එකත් එක්ක VGA එක නිකුත් කරන්නේ. ඉතින් මේගොල්ලෝ මේක වසර කීපයක් තුල වසර දෙකක් වගේ කාලයක් තුල ඉතාම වැඩි දියුණු කරලා 1999 දී IBM ATI ලට උණ ගැනෙන GeForce 256 කියලා 32 MB අගයකින්
VGA කාඩ් එකක් නිකුත් කරනවා DirectX 7.0 තෙක්. ඉතින් ඊට පස්සේ 2006 වසර වෙනකල් මේ NVIDIA ATI යුද්ධේ තිබුණා. තරගේ තිබුණා. ඉතින් එක එක VGA වර්ග මේ දෙකොල්ලොම නිකුත් කරා. ඉතින් ඊට පස්සේ AMD සමාගම එහෙම නැත්නම් Advanced Micro Devices සමාගම නැත්නම් AMD ල මේ තරගෙට මැදිහත් වෙන්න ඕනේ. මේ ආධිපත්‍ය Taman පතුරවන්න ඕනේ කොහොම හරි කියන එක එයාලට තේරුණා. නමුත් එයාලට එතෙන්ට එන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද ATI සහ NVIDIA හොඳ තරගයක හිටියා. මොකද එක පාටම අනුස් සමාගමකට මේකට එන්ට වෙන්න තරම් වාතාවරණයක් AMD ලට තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ processors පැත්ත හොඳටම කරගෙන ගියා. graphic cards පැත්තට එළඹෙන්න ඒගොල්ලෝ මාන බල බලදී තමයි ATI සමාගමේ තිබිච්ච යම් යම් මූල්‍ය දුර්වලතා හේතුවෙන් 2006 අවුරුද්දේදී මේ AMD ලා ATI සමාගම මිලට ගන්න ඕන. ඔතනදී තමයි ATI VGA cards ඉවර වෙන්නේ. මොකද ඊට පස්සේ මේ සමාගම AMD ලා ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ VGA වලට ATI කියන වචනේ භාවිත කරේ නැහැ. AMD Radeon කියලා තමයි වචනේ භාවිත කරේ. ඉතින් ATI සමාගමේ අවසානයේ ඔතනින් සරිඳු ගන්නුනා. AMD ලා තරගයට පිවිසීම ඔතනින් ආරම්භ වුණා. ඉතින් එදා ඉඳන් අද වෙනකල් NVIDIA AMD තරගේ තමයි අපිට මේ දශක ගණනාවක් දකින්න ලැබෙන්නේ. ඉතින් හරි අපූර්ව ඉතිහාස කතාවක් නේ. දැන් කතන්දර යෝග නෙමෙයි. අද කතා කරන්නේ මොකද්ද? මේ VGA නැතුව ගේම් ගහන්නේ කොහොමද? හරි. මම ටික ටික ඔය මාත්‍ර කඩෙන්නම්. මම මේ ඉතිහාසයක් මේකට ඇදලා ගත්තේ. දැන් ඉතිහාසයෙන් නැතුව වර්තමානය ගැන කතා කරාම මේක කියම් සි ග්‍රහක් නේ, ගැම්මක් නේ. හරි. දැන් ඊට පස්සේ මේ ප්‍රොසෙසර්ස් හදන කට්ටිය. හරිද? මේගොල්ලන්ට ඕන වුණා. හරි. දැන් අපි හදන ප්‍රොසෙසර් එක අපිට තව පොඩ්ඩක් මේ ප්‍රොසෙසර්ස් අපිට බැරිද ටිකක් පාරිභෝගික අතර ප්‍රචලිත කරවන්න. මොකද ප්‍රොසෙසර් එකට වඩා දැන් කම්පියුටර් එකේ වැඩි හරියක් දරන්නේ ප්‍රොසෙසර් එකනේ. මොකද VGA එකක් නැතුව කම්පියුටර් රන් කරන්න පුළුවන්. නමුත් ප්‍රොසෙසර් එකක් නැතුව කම්පියුටර් රන් කරන්න බැහැනේ. ඉතින් හදන ප්‍රොසෙසර්ස් හදන අය බැලුවා දැන් මේක මාර වැඩක්. දැන් අපේ ප්‍රොසෙසර් එකට වඩා VGA එක වෙනුවෙන් මිනිස්සු සල්ලි විඳන් කරනවානේ. මේක පුදුම වැඩක්නේ. මිනිසුන් ප්‍රොසෙසර් එක ඕනේ VGA එක මේ කියන්නේ PC එක රන් කරගන්න විතරයි අපි ඕනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරා අපිට බැරිද මේ ප්‍රොසෙස් එක ඇතුළෙම graphics ලැබෙන විදිය දෙයක් කරන්න. ඔන්න ඔතනදී තමයි integrated graphics behavior වෙන්නේ. ඔන් බෝඩ් graphics behavior වෙන්නේ. ඉතින් ඔතනදී ප්‍රොසෙසර්ස් හදන සමාගම් දෙක දැන් කවුද ලෝකේ? Intel සහ AMD ප්‍රධානම දෙක. ඉතින් ඔතනදී Intel ලා ඔන්බෝඩ් ග්‍රැෆික්ස් සාමාන්‍යයෙන් ටිකක් ෆේල්. ඇත්තම කතන්දර කිව්වොත්. මොකද ඔතනදී පොඩි Intel NVIDIA පොඩි ෆේවර් ගතියකුත් තියෙනවා. සාමාන්‍යයෙන් Intel කැමතිම නැහැ ටිකක් ලොකු VGA එකක් හදන්න. මොකද ඒ NVIDIA වල රිදෙයි වගේ දෙයක් හින්දා. ඉතින් තව දෙයක් තමයි Intel ලගේ වෙනම ප්ලෑන් එකක් තියෙනවා. කවදා හරි ඒගොල්ලන්ගේම ග්‍රැෆික් කාඩ් එකකින් ඒගොල්ලෝ මාකට් එකට එන්න. ඉතින් ඔය වගේ අර වගේ මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන කොට AMD ලා ඔය දේ වෙනස් කරනවා. AMD ලා Ryzen processors හරහා ඔය දේ වෙනස් කරනවා. හරිද? ඉතින් මේගොල්ලෝ Vega graphics එක මේ Intel ලගේ onboard graphics වලට මරු පහරක් එල්ල කරනවා. ඇත්තටම මම අර කලින් කිව්වා වගේ AMD ලා කියන්නේ නිකන් දුප්පතාගේ හිතවතාවයි. දැන් අවුල දන්නවා අද වෙනකොට graphics card එකක් ගන්න බැහැ නේ. සාමාන්‍යයෙන් RTX level එකේ නැත්නම් RTX entry level එකේ 2060 normal එකක් ගන්න බැහැ. මේ යන තත්ත්වෙට GTX එකක් ගන්න බෑ. අර පරණ හද්ද පරණ GTX 550 එකක් රුපියල් 12000 15000 වෙනවා. කොහොමද මේක කරන්නේ? ඉතින් AMD තමයි මේකට තියෙන එකම විසඳුම. ගේම්ස් ගහන්න නම් graphic card නැතුව Intel හරියන්නේ නැත. හේතුව Intel ලගේ 12 gen එකක් ගත්තත් Wait a minute. Who are you? මොකද්ද බන්නේ? මොකද්ද? අඩුම ගන්න දැනට ඇවිල්ලා තියෙන දැනට එන ගේම්ස් ටික නිකන් 720p වල ප්ලේ කරන්න පුළුවන්. කොඩ් ඔෆ් ෆෝ, ෆාර් ක්‍රයි 6,
බැහැ එනවා අමාරු කීපයක් පුළ මම බෑගිලම කියන්නේ ඉතින් USD graphics Ryzen ලගේ වේග graphics එක බලද්දී 10000ක් fail මගේ මතයන් 10000ක් fail ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා ටිකක් කපටි වෙලා මෙතනදී AMD ප්‍රොසෙසර් එකක් එක්ක සෙට් වෙන්නේ. දැන් කලින් නම් AMD ප්‍රොසෙසර් මම රෙකමන්ඩ් කරේ නැහැ. පෞද්ගලික ෆස්ට් ජෙන් එක, සෙකන්ඩ් ජෙන් එකේ යම් තාක් සෙකන්ඩ් ජෙන් නේද ෆස්ට් ජෙන් එකේ යම් තාක් දුරට මේ ප්‍රශ්න එකේ 1700 වගේ සීරීස් තිබුණා. හීට් එකේ ප්‍රශ්නයක් තිබුණා. නමුත් දැන් එහෙම කිසිම ප්‍රශ්නයක් නැත. ඕනම වෙලාවක Ryzen ප්‍රොසෙසර් එකක් ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න අපි දැන් සූදානම්. කිසිම අවුලක් නැහැ. ඉතින් බලමු මේ Ryzen ප්‍රොසෙසර්ස් වල මොකද්ද මේ කතන්දරය කියන්නේ. Ryzen ප්‍රොසෙසර්ස් එතනකොත් තියෙන කොටස් දෙකයි CPU සහ APU මං කියන්නේ මේ PC. Right? CPU වල graphic අන්තර්ගත වෙන්නේ නැත. APU කියලා කියන්නේ ඔය G letter එකෙන් ඉවර වෙන එක. ඔගොල්ලෝ දන්න දෙත 3000 3200 G 2200 G 2400 3400 G කියලා ඉවර වෙන්නේ. ඒක තමයි APU කියන්නේ. Ryzen ලගේ OI විතරයි graphic තියෙන්නේ. इंटेल सामान्य पंद्रह पैंक हम ओन तरह ग्राफिक तीन प्रोसेस इंटेल लगे एफ कुछ ग्राफिक नैत् सामान्य ग्राफिक अंतर्गत अरे खे वाला खे एफ ग्राफिक ने राइट अनलॉक प्रोसेस इधी Ryzen मत वाल दिन मंदी हुआ जी अकूट सीपीयू सामान्य एपीयू की इध मे वाई ग्राफिक्स गोडाक होंडाई नॉर्मल मैं अभी करना GTX 652 GB अभी का तो तेम तब अपडे करना बोलूँगा 561 GB अन्य वाके ग्राफिक्स अंदर का तभी ना होंडा VGA वाला इतने निये आरुते ना पूजे ने के इधर तोड़ा परफॉर्मेंस ग्राफिक्स अपडे बढ़ा करना पुलो इधर अभी हरी ने बैठो तेम AMD Zen 1 2400 G RX Vega 11 යටතේ මේගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඉතින් මේක ඇත්තම කිව්වොත් ඒ දවස්වල මාර විදිහට වැදගත් වුණා පොඩි ගානක් අතේ තියන් PC හදන්න. මොකද VGA අවශ්‍ය නෑ නේද? සාමාන්‍ය ගේම්ස් ප්‍රමාණයෙන් මින් ගොඩාක් හොඳ ගේම්ස් ප්‍රමාණයෙන් ප්ලේ කරගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ Zen 2 ආගෙච්ච එකේදී 3rd gen එකේදී අපිට දකින්න පුළුවන් වුණා Picasso series එක Ryzen 3 3200 3200G Vega 8 ඒ වගේම Ryzen 5 3400G Vega 11 එක. Ryzen 7 5700G Vega 8 core graphic එක තමයි මේක ආයේ මේ දෙකෙන් හද වෙනකල් තියෙන ඕනෑම ගේම් එකක් බය නැතුව ප්ලේ කරන්න පුළුවන් කිසිම අවුලක් නැහැ graphic card ඕන වෙන්නේ නැත ඉතින් ඕක තමයි Ryzen ලගේ ආගමනය මේ VGA නැත්නම් Intel onboard graphic එක ඉතින් ඔයාලටම පේනවා දැන් කොහොමද මේ තරගය කියලා කිසිම තරගයක් නැහැ Ryzen වල කිසිම තරගයක් නැහැ Vega graphics වල කිසිම තරගයක් නැහැ Ryzen APU වල කිසිම තරගයක් නැහැ Intel integrated graphic එක ඉතින් ඉස්සරහට මොනවා වේද දන්නේ නැහැ දැන් ඉතින් මම ඔයාලට PC එකක් හදලා පෙන්නන්නම් දැන් යමු build එකට සාමාන්‍යයෙන් මේ PC එක හදලගෙන අරමුණ දැන් මම කියන්නම් දැන් අතේ සාමාන්‍ය medium budget එකක් ඔය ලක්ෂ 2ක වගේ budget එකක් තියාගෙන अबे गुड़ाक काये मामा देखा लती रहा हाँ ना मुकाद्दा हादर समाहारों के मध्य अनागते RTX कार्ड देकर त्यांड नमु दाते दिए न देकर देका मारक पाएगा इतनी है ना मामो यार अट में देर नहीं होता मैं समझूँगा SLPC LK कॉपी कल है का समकलन है क्या नहीं काये इतनी ऐसा ए विश्वासित तक कमल वीडियो के बालमु ලොකු RX හිණයක් හරි හිතේ තියාගෙන VGA ගන්න බලන් ඉන්න කෙනෙක්ට දැනට අතේ දින ගානෙන් PC එක හදාගෙන සනසෙන්න පුළුවන් දෙයක් කරගන්න විදිය තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් VPN එකක් ඔන් කරගෙන වීඩියෝ එක බලනවා නම් තමයි වඩා හොඳ. මොකද මේ දැන් සර්විස් එකට ඔයාලගෙන් දෙන්න පුළුවන් එකම උදව්ව ඒක තමයි. ඉතින් thank you very much. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා interesting වේවි.
බලාගෙන ඉන්න. ඔන්න ඉතින් වෙනද වගේ මතක් තින්නේ අපි MSK web එකේ ඉතින් අපි යමු process එක බලන්න. ඉතින් brand new piece එකක් අද හදන්නේ. ඉතින් මෙතනදී මම ඔයාලට කිව්වා අද මම AMD එකක් තමයි හදන්නේ. මේ AMD වල තියෙන වෙනස මම ඔයාලට දැන් ඒ සේරම ඉතිහාස කතාව බලන්න ආයෙසරයක් තේරෙන්නේ නැත්තම් ඉතින් ඔයාලට ඒකන යම් කිසි පැහැදීමක් බලාගෙන දැක ගන්න පුළුවන්. ඉතින් මේ AMD එක වල මම AM4 socket එකේදී මෙතනදී මම ඔයාලට කිව්වා මම GeForce එකක් තමයි අද උදාගන්නේ. ඉතින් එතනදී මම Ryzen 7 5700G එක තමයි මෙතනදී උදාගන්නේ. මොකද ප්‍රොසෙසරෙත් හොඳයි, ග්‍රැෆික්ස් හොඳයි. ඔයාලට තා පොඩ්ඩක් මේක අඩු කරගන්න පුළුවන් Ryzen 5 5600G එකට ගියාන. එතනදී මේක Core 6 Thread 12යි, මේක Core 8යි Thread 16යි. ඉතින් ගාන බැලුවොත් 89 104 අතර මම ලොකු ඩිෆරන්ස් එකක් දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කෙලින්ම Ryzen 7 5000G එක අරපම මේකට යොදා ගන්නවා. නමුත් මේ Ryzen 5 එකත් කිසි ප්‍රශ්නයක් නැහැ, ටිකක් බජට් අඩු කෙනෙක්ට. ඉතින් මම කෙලින්ම මේ ප්‍රොසෙස් එක තෝරගන්නවා මේ මගේ මේ PC build එකට. ඉතින් දැන් අතේ මම කිව්ව ගන්න තියෙන අය ඉතාමික් වන්න තමන්ගේ සල්ලි ලෑස්ති කරගන්න. මේක තමයි ඔයාලට හොඳම choice එක. ඉතින් මම මේක quotation එකට add කරනවා. ඉතින් මෙතනදී මම කලින් ඔයාලට කිව්වා මේක Core 8ක් සහ Thread 16ක ප්‍රොසෙසර් එකක්. හොඳම හොඳ ප්‍රොසෙසර් එකක්. ඉතින් මේකෙදි Vega 8 cores අඩංගු වෙනවා. ග්‍රැෆික් කෝස් ඉතින් 2GB හොඳ VG එකක් තමයි මෙතනදී මේක ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා Ryzen processors already unlocked processors තමයි මේවා. ඉතින් මේවා 4.6 දක්වා ඔයාට යන්න පුළුවන් මෙතනදී. ඒ වගේම ගොඩක් හොඳ performance එකක් තියෙන processor එකක් graphic design වලට පවා. ඉතින් අපි quotation එකට ඒක ඇඩ් කරා. මෙතනදී motherboard එකක් විදිහට ඔයාට 570 දක්වා යන්න පුළුවන්. නමුත් මේ වගේ එකකට අපි සාමාන්‍යයෙන් එකක් බජට් වෙලා හදනවා නම් වඩා හොඳයි. ඒ නිසා මම 550 චිප්සෙට් එක තෝරනවා. ඉතින් මෙතනදී ඇස්ට්‍රොක් බෝඩ් එකයි ගැලැක්ස් බෝඩ් එකයි තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම ගැලැක්ස් බ්‍රෑන්ඩ් එකට යනවා. ඉතින් ඇස්ට්‍රොක් කියන්නේ සාමාන්‍යයෙන් මේකේ ටිකක් අර ලයිට්නින් ඉෆෙක්ට්ස් එහෙම ගොඩාක් වැඩි. ඒ වගේම පර්ෆෝමන්ස් එකත් හොඳයි. මෙතනදී අර එච්චර ලොකු ගාණක වෙනස තියෙන්නේ. මෙතන වට පේනවා ඉතින් මේක නිකන් ලස්සනට දැන් තොරණ වගේ තියෙනවා. අරක ටිකක් කැෂුවල් ලුක් එකකට තමයි තියාමන්නේ තියෙන්නේ. ඉතින් වොරන්ටිත් සේම් නිසා 3S වොරන්ටිත් ලැබෙන නිසා මම මෙතනදී ගැලැක්ස් බෝඩ් එකට යනවා. මේක 28000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේක මම ඇඩ් කරනවා අපේ කොටේෂන් එකට. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් RAM slot දෙකක් පමණයි. ඉතින් සාමාන්‍යයෙන් මෙතනදී මේක බේසික් බෝඩ් එකක් විදිහට RAM slot දෙකයි. ඉතින් වර්තමාන RAM slot දෙකක් කියන්නේ ඉතින් හොඳටම ප්‍රමාණවත්. ඉතින් RAM දෙකක් යූස් කරනවා නම් ඒ ඇති 8GB දෙකක් නැත්නම් 16GB දෙකක් මෙතනදී අපිට යූස් කරන්න පුළුවන්. කෙලින්ම 3200ම යූස් කරත් අවුලක් නැහැ. මෙතනදී මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ කැපැසිටි එක වුණත් කිසිම අවුලක් වෙන්නේ නැත. ඉතින් ඒ නිසා මම Galaxy board එක යූස් කරනවා අපේ මේ build එකට. ඉතින් සාමාන්‍යයෙන් ඔය 3200 RAM ගැන කතා කරොත් එහෙම ඔයාට එකම bus speed දෙකේ RAM දෙකක් set කරොත් එහෙම එතනදී performance එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් frames යම් කිසි ප්‍රමාණයක් වැඩි වෙනවා. නමුත් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම use කරන Intel engine එකක්. ඉතින් එතනදී ඒක 3200 වලට set වුණේ නැහැ. ඉතින් 2933 තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඉතින් එහෙමයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ගේම් ගහන්න බෑ කියලා එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා මෙතනත් එහෙම කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේක එහෙම මේ ප්‍රශ්නයක් වුණා කියලා. රයිට්. ඉතින් ඊළඟට අපි මේක කරමු. ඊට පස්සේ අපි RAM එකට යමු. ADATA brand එකට යමු. මම මෙතනදී ADATA 16GB single kit එකක් තමයි යූස් කරන්නේ. මොකද මම කිව්වා මේක මම හදන්නේ ටිකක් ඉස්සරහට ලොකු වැඩ කරගන්න ඕන කෙනෙක්ට. ටිකක් ලොකු වැඩ වලට යන්න ඉන්න කෙනෙක්ට තමයි මම මේක යූස් කරන්නේ 3000 MHz RAM එකක්. ඉතින් මෙතනදී 16GB RAM දෙකක් يعني තවත් RAM එකක් ඉස්සරහට වාර සෙට් කරගන්න පුළුවන්. ඉතින් අවුරුද්දකට විතර කලින් මේක තිබුණේ රුපියල් 17000ක වගේ. දැන් ඉතින් පේනවා වෙනස. දැන් 8GB RAM එකක්වත් 17000කට ගන්න බෑ. ඉතින් ඒ නිසා මම මේ 16GB තනි RAM එක මේකට සෙට් කරනවා. තව අනාගතයේදී මේ වගේම තව එකක් සෙට් කරගන්න. එතකොට 32GB හොඳටම පුළුවන් ගේම් හාන්න පුළුවන්. ඉතින් හොඳටම ප්‍රමාණවත් ඔයාගේ රික්වයර්මන්ට් වලට ගේමින් සහ ග්‍රැෆික් ඩිසයින්ස් වලට. ඉතින් ඊට පස්සේ දැන් අපි ග්‍රැෆික් කාඩ් එකක් මේකට යූස් කරන්නේ නැහැ නේ. ඒ නිසා කෙලින්ම පවර් සප්ලයි එකක් ගමු. එතකොට ලොකු පවර් සප්ලයි එකක් මේකට අවශ්‍ය වන්නෙම නැහැ. ඉතින් ඒ නිසා මේ Antec Atom V450 watt power supply එකක් මම මෙතනින් යූස් කරන්නේ. ඉතින් ඔයා කවදාද VG එකක් ගන්නකොට
සප්ලයි එක මාරු කරන්න. එතකොට මේක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා මම මේක යූස් කරනවා මේ බිල්ඩ් එකට. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මම මේකදී Ryzen එකේනි ස්ටොක් කූල් එක තමයි යූස් කරන්නේ. මොකද ඒක ටිකක් Intel එකට වගේ Intel වගේ නෙමෙයි. නිකන් හුරු බූටි පෙනුමට තියෙන එකක් නෙමෙයි. හොඳ ලොකු සිංකයක් තියෙන, හී සිංකයක් තියෙන හොඳ ෆෑන් එකක්. හැබැයි ඒවා ග්‍රැෆික් ඩිසයින් පැත්ත නිකන් දරුණුටම කරනවා නම්, රෙන්ඩරින් පැත්ත නිකන් සුපිරියට කරන්න ඉන්නවා නම්, එහෙමනම් ආටෝමැටික් කූල් එකකට යන්න වෙනවා ඈ. ඉතින් එතනදී ඒ දේ තියෙනවා. ඉතින් ගේමින් වලදී සහ අනිත් වැඩවලදී නම් හොඳටම ඒක ප්‍රමාණවත්. හරිද? මොකද සාමාන්‍ය ලොකුම දෙයක් එතනදී වෙන්නේ නැති නිසා. මොකද මේ රෙන්ඩරින් වැඩවලට මේක යූස් කරනවා නම් අනිවාර්යෙන්ම මේ ආෆ්ටර්මාර්කට් කූල් එකක් ගන්න Intel ද Ryzen ද කියලා ඒක අදාළ නැහැ. රයිට්? එක්කෝ ලික්විඩ් කූල් එකක් නැත්නම් සාමාන්‍යයෙන් මේ මෙන්න මේ වගේ මේ මේ කූල් මාස්ටර් එකේ දෙනවා මෙන්න මේ 10000කට මෙන්න මේ Hyper H410 එක මේක හොඳයි. සාමාන්‍යයෙන් CPU යා කූල් එකක් විදිහට මේක හොඳයි. රයිට්? ඉතින් ඒ නිසා අපි එකක් යූස් කරන්නේ නැහැ. ඊළඟට අපි ස්ටෝරේජ් වලට යනවා කෙලින්ම. ඉතින් ස්ටෝරේජ් වලදී මම Western Digital Blue 2TB hard එකක් මේකට ඉන්ක්ලූඩ් කරනවා. ඉතින් ඔයාට බජට් කට් කරගන්න ඕන නම් 1TB hard එකක් වා යූස් කරන්න. ඉතින් මේක ටිකක් අර heavy usage එකට හදන PC එකක් නිසා මම මේ වගේ hard එකක් තමයි මේකට යූස් කරන්නේ. ඉතින් 1TB සාමාන්‍ය මේ දවස්වල හොයා ගන්නත් නැහැ. ඒ නිසා මම මේකට Western Digital Blue 2TB hard එකක් මෙතනදී ඇඩ් කරනවා. ඉතින් ඊට පස්සේ මේකට සාමාන්‍යයෙන් M.2 එකක් අපි ඇඩ් කරනවා. මොකද Windows පැත්තත් දෙයක් අපිට යම් කියන්නේ boot වෙන දේවල් software වුණත් ඔයා graphic design කරනවා නම් ඒව ඉතාලම ඉක්මනට ඒ වගේම ඉතාමත් අඩු time එකකින් PC කොන් කරගන්න පුළුවන් slow ගතිය නැහැ. නැත්නම් Windows දාන්න අපි ඒකට වෙනුවට මේ Epson brand එකේ M.2 SATA 3 SSD 240GB device එකක් මෙතනදී අපි ඇඩ් කරනවා storage සඳහා. ඉතින් මෙතනදී 1TB එකක් යූස් කරොත් තව රුපියල් 6000ක් වගේ අඩු කරගන්න පුළුවන් වේවි. ඉතින් මෙතන 2TB එකම ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේ Windows දාන වෙනම device එකක් තියෙනවා. ඒ නිසා කිසිම අවුලක් නැහැ. ගේම් ගොඩක් එකපාර තියාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි යනවා කේසින් එකකට. ඉතින් කේසින්ස් වලදී මම ගොඩක්ම ට්‍රස්ට් කරන brand එකක් තමයි Cooler Master එක සහ Asus Stuff එක. ඉතින් Asus Stuff ගන්න අපිට budget එකක් නැති නිසා අපි මේ Cooler Master එකකටම යම් වෙලෙ මෙතන Cooler Master කේසින් ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් තව choices ගොඩක් තියෙනවා. මම කිව්වේ budget එකත් එක කරන්න බැරි නිසා. නැත්නම් ඔයාට MSI වුණත් මෙතනදී ගන්න පුළුවන්. මේ සමහර ඒවා මේ stock නැති ප්‍රශ්නෙත් තියෙන නිසා එක එක මේ දේවල් තියෙන නිසා හරිම එකක් තෝරගන්න බෑ. නැත්නම් මේ Antec NS260 කේසින් එකත් හොඳයි. නමුත් මම මෙතනදී Cooler Master එකකට යනවා. මොකද මේ අපි මෙතනදී on board يعني processor එකත් එක්ක යූස් කරගන්න නිසා හොඳ කේසින් එකක් අවශ්‍යයි. හොඳ කූලෙන් තියෙන කේසින් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා මම Cooler Master තමයි මෙතනදී තෝරගන්නේ. ඉතින් විශේෂ හේතුවක් නැහැ. මම ඔය කිව්ව හේතු ටික තමයි ඔකට තියෙන්නේ. මම මේක තෝරගන්න නැත්තම් කෙනෙක් අහයි AI මේකම තෝරගත්තේ කියලා. ඉතින් මම මේකෙදී Cooler Master Masterbox K51 තෝරගන්නවා. රුපියල් 20000ක් වෙනවා මේක. ඉස්සරහ ලස්සන RGB ෆෑන් දෙකක් තියෙනවා. ඉතින් බෑක් එකේ normal ෆෑන් එකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් ලස්සන කේසින් එකක්. ඒ වගේම ලස්සන ඩබා ගන්න ඕනේ. මේකේ කූලින් එක ගොඩක් හොඳ කූලින් එකක් අපිට තියෙනවා. හොඳ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේක මගේ කෝටේෂන් එකට මම ඇඩ් කරගන්නවා. ඉතින් මේ වෙනකොට සම්පූර්ණ PC එකම කම්ප්ලීට් ලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති Ryzen 7 අපේ ප්‍රොසෙසර් එක, ඊළඟ B550 motherboard එක, RAM එක, එතනින් එහාට ගියාම අපේ power supply එක, ඒ වගේම අපි ස්ටෝරේජ් ඩිවයිසස් දෙකක් යූස් කරනවා. 2TB desktop SATA hard එකක් සහ M.2 ඩිවයිස් එකක්. ඉතින් ඒ වගේම අපේ කේසින් එක. ඉතින් මෙතනදී සම්පූර්ණ cost එක 224ක් ගිහිලා තියෙනවා. මේක තව අඩු කරගන්න පුළුවන්. ඔයාට ඕන නම් වඩ ඕන නැත්නම් සාමාන්‍යයෙන් M.2 එකක් අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් පස්සේ හරි සෙට් කරගන්න. ඒක අයින් කරන්න පුළුවන්. ඒතර 213යි. ඉතින් ඔයාට මේ hard එකිනුත් තව 1TB කරගත්තොත් hard එකත් 1TB කරගත්තොත් තවත් රුපියල් 6000ක් වගේ අඩු වෙයි. එතකොට 208කට වගේ මේක කරගන්න පුළුවන්. එන්නේ 208000කට දැනට එන ඕනම ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් ඉදිරියට PC එකක් හදාගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඉතින් මම හිතනවා අද කියලා දුන්න දේවල් ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් SLPC LK කියන්නේ මේ ලොකුම මේ එහෙන එකක් අර පොෂ් ගතියට ලොකු මිල ගණන් වල PC හදන නැත්නම් අයිඩියාස් දෙන channel එකක් නෙමෙයි. ඉතින් මේ දවස්වල මට ඔන්ලයින් බිල්ස් විතරයි මේ විදිහට කරන්න වෙන්නේ. හේතුව මම ඒක කලින් වීඩියෝ එකක් කියලා ඇති. මේ දවස්වල තියෙන ප්‍රශ්න එක්ක විදුලිය එන හිටීම් එක්ක යන්න එන්න දේවල්
ෂොප්පෙකට ගියාම විදුලිය නෑ පැය තුනක්. එහෙම වුණාම මගේ කාලෙත් අපරාදේ. ඒගොල්ලෝ මට ගෙවන ගානත් අපරාදේ. වැඩක් කරගන්න බෑ. ඒ නිසා ජූලි මාසෙ මුලින් ඉඳන් ඕගොල්ලන්ට ඒ වීඩියෝස් අරගෙන ඒවි අරගෙන එනවා. ඒවි ගන්න බෑ. මොකද මම්මනේ අරන් එන්නේ. ඉතින් මේ රයිට් I will කියන්න බෑ. රයිට්? I should. මම අරගෙන මේනවා. රයිට්? ඕකේ. ඉතින් ඒ නිසා අපි ඒ විදියට වැඩ ටික කරගෙන යමු. ඉතින් මේ ගොඩක් කට්ටිය අහනවා මේ ඇයිවා මොයින්ටර්ස් ගැන කියන්නේ නැත්තේ කියලා. ඉතින් මොයින්ටර්ස් ගැන මේ දවස්වල වචනයක් කියන්න හරි අමාරුයි. ඒකට හේතුව ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් මේ රුපියල් 25000 30000ට ගිය අඟල් 24 මොන්ටරයකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට නිකන් හිර වෙන්න වගේ එනවා මේවා බලනකොට. ඒ නිසා තමයි මම මොන්ටර්ස් ගැන වැඩිපුර දෙයක් කරන්නේ නැත්තේ කියන්නේ නැත්තේ. ඉතින් ඉස්සරහට යූස් මොන්ටර්ස් ගැන හරි පොඩ්ඩක් මම එහෙම මෙහෙම කතා කරන්නම්. ඉතින් දැන් ඔයා දැන් මේ හදෝ PC එකට නම් සාමාන්‍යයෙන් පරණ මොන්ටරයක් වුණත් අවුලක් නැහැ. අඟල් 22ක්වත් තියෙන අඩු ගන්න 1080p ගන්න 22ක් තියෙන්න 22 හදන්න ඊට අඩුවෙන් මොනවත් අවුලක් නැහැ. එතකොට නම් පර්ෆෝමන්ස් වැඩි 900p යූස් කරනකොට. නමුත් අඟල් 22ක වගේ 24කයි මොන්ටරයක් යූස් කරන්න වෙන ගාණක් වෙයි ඉතින්. හරි ඕකේ. එහෙනම් VPN දාගෙන බැලුවට හැමෝම තැන්කියු. ඉස්සරහටත් ඒ සපෝට් එක දෙන්න. එහෙනම් ජය වේවා. ඉතින් ලයික් එකක් දා යන්න. ඉතින් තව දෙයක් ඉල්ලනවා. පුළුවන් නම් WhatsApp group වල ඔයාලගේ status වල හරි කමක් නැහැ. නැත්තම් Facebook pages වලට කමන්නේ වීඩියෝ එක ෂෙයා කරන්න. වඩා හොඳයි WhatsApp group වලට සහ WhatsApp status දානවා නම් help එකක් දෙන්න. මොකද මේ සාමාන්‍යයෙන් මම හිතනවා මගෙන් දෙයක් ඔයාලට වෙනවද කියලා. ඉතින් එහෙනම් අපි හම්බෙමු. ජය වේවා. උසරණයි ඉස්සරලා සුපිරි වැඩකින් හම්බෙමු. ඉතින් මේක අවසානයේදී මම ඔයාලට දානවා benchmark කීපයක් ලෝකෙින් විවිධ games ලා දාපු. මොකද මට මේ device එක නැති හින්දා අපි ඉස්සරලා shop එකට ගියාම හදලා ඉවලෙම දාන්න බලන්නම් ඔය හැමදේම. එතකල් गेम्स किहिपेक दाना गेम्स किहिपेक मे प्रोसेस मे ऑन बोर्ड ग्राफिक्स 16GB रैम कोहमद पर्फॉर्मेंस के बल वाड़ मम दागिने जय वेवा दूसरा ना।